ශ්‍රී ලාංකික ජනතාව හැම මාසෙම අන්තිම දවසේ තෙල් මිල සංශෝධනය පිළිබඳව බලාගෙන ඉන්නවා. එතකොට මැතිවරණ කාලෙදී අපේ ජනාධිපතිතුමාගේ වොයිස් කට් එකක් මම දාලා පෙන්නන්නම්. මේ තෙල් අද මේ දෙල්වට රුපියල් 50ක බද්දක් දාන උමතරව තව බදු ගොඩක් දෙන 100ට වැඩිය බද්දක් තියෙනවා. තෙල් සංස්ථාවෙන් ණය පවරගත්ත භාණ්ඩාගාරය. දැන් තෙල් සංස්ථාව ණය තිබ්බා. ඒ ණය පංගුව ගත්ත භාණ්ඩාගාරය. දැන් තෙල් සංස්ථාව ණයනේ. ණය කවුද භාණ්ඩාගාරය? දැන් මොකද කරන්නේ? තෙල් සංස්ථාන් විකුණන හැම පෙට්‍රල් ඩීසල් ලීටරයකටම රුපියල් 50ක් ගන්න භාණ්ඩාගාරය ණයට හිලව් වෙන්නේ. මරු වෙටි. දැන් ඒක අවසන් වෙමින් තිබෙන්නේ. අපි මේ 50 ඉතා කෙටි කාලයක් ඇතුළත අඩු කරලා පුරවැසියන්ට සාහනය ලබා දෙන්න අපි සැලසුම් හදමු. ඔන්න අපි නෙමෙයි කිව්වේ ජනාධිපතිතුමාගේ රුපියල් 50 අඩු කරන්න පුළුවන් කියලා ඉවරලා. හරිද? දැන් ජනාධිපතිතුමා පත් උනායින් පස්සේ වතාවන් දෙකකදී තෙල් මිල සංශෝධනය වෙලා තිනවා. සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන පෙට්‍රල් 92 හෝ ඩීසල් ඔටෝ ඩීසල් අඩු කරලා නැහැ. හරිද? හැබැයි මැතිවරණ වේදිකාවේ කිව්වේ මෙන්න මේ විදිහට අඩු කරනවා කිව්වා. තව කට්ටිය කිව්වා වරායම් බාන ගානට රුපියල් 10ක් එකතු කරලා දෙනවා කිව්වා. එහෙම කිව්වනම් 50 නෙමෙයි ඊට වඩා අඩු වෙන්න ඕන. නමුත් අද මේකෙන් පෙන්වන්නේ ආණ්ඩුවට මූල්‍ය කළමනාකරණය පිළිබඳව ආදායම් උත්පාදනය කිරීම පිළිබඳව බදු අඩු කිරීම පිළිබඳව එක්ක ඌමනාවක් නැහැ එක්ක දන්නේ නැහැ. හරිද? එතකොට දැන් මේ කියන විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අධික බදු ප්‍රතිපත්තියම නේද වර්තමාන ආණ්ඩුව ගෙනියන්නේ? අධික බදු ප්‍රතිපත්තියම තමයි ගෙනියන්නේ. එනිසා ගිය ආණ්ඩුව කාලේ දැඩි බදු ප්‍රතිපත්තිය මත බදු ආදායම විශාල ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට එක්ක ආණ්ඩුවට ඌමනාවක් නැහැ, ආණ්ඩුව දන්නේ නැහැ ඒ වැඩි වෙච්ච බදු ආදායමෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් තෙල් වලට සහන ලබා දෙනවා, වතුර බිලට, කරන් බිලට සහන ලබා දෙනවා, ආහාර පාන වලට ලබා දෙනවා කියලා. එහෙම ඌමනාවක් තිබ්බනම් මැතිවරණ වේදිකාවේ කියපු විදියට කරන්න පුළුවන් වෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණේ සමහර අය කිව්වා මේ ඩොලර් එවනවා කියලා රට ඉඳලා. හරිද? ඇහුවේ කොහොමද මේ ණය ගෙවන එක මොකද්ද මේක මහ කජ්ජද්ද කියලා ඇහුවේ. අද ඩොලරුත් නැහැ, ඩොලර් එවනවා කියපු කට්ටියගේ හඬක් නැහැ. ඒ එවලා රට ගොඩ දානවා කියපු කට්ටිය කොහේ ඉන්නවද කියලා දන්නෙත් නැහැ. ඒ මදිවට ඡන්ද දෙන්න ආපු කට්ටියට රට යන්න විදියකුත් නැහැ. නේද? මේ වගේම තමයි උගන්ඩා මැණිකගේ ඩොලර් කතාවත්. ඒකත් නැහැ අනිත් පැත්තෙන්. ඊළඟට බිත්තර මිල අඩු කරනවා. තිබ්බට වඩා වැඩි වෙනවා. හරිද? පොල් පොලිම නිර්මාණය වෙනවා. හරිද? දැන් විවිධ කට්ටියට මේක කියන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ ඇනවුම් කරපුව තමයි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කාලේ ඇනවුම් කරාට බදු ගෙවන්නේ ඇනවුම් කරනකොටම. බදු ගෙවන්නේ වරායෙන් බානකොට. දැන් එන තෙල් නැව් වලට බදු අඩු කරන්න පුළුවන් ආණ්ඩුවට. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති සම්දර්ශන න්‍යායෙන් යන්න බෑ. ඒ බව එල්පීඩී ජනතාවත් ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. මොකද දැන් වාහන ටික ගෙනාවනේ. එතකොට ඒ වාහන අවභාවිතා කරලා තිනවනම් පාවිච්චි කරපු අය නඩු දාන්න ඕන. එහෙම නැත්නම් ඒ වාහන ආණ්ඩුවට බර වැඩි නම් ඒව වෙන්දේසි කරලා විකුණලා ඒක ආදායම ආණ්ඩුවට ගන්න ඕන. එහෙම මොකොත් කරන පාටක් නැහැ. හැබැයි තාම ආණ්ඩුවේ උදවිය කතා කරන්නේ ඒගොල්ලෝ විපක්ෂේ ඉන්නවා කියලා හිතාගෙන. මැතිවරණ වේදිකාවේ කතා කරන්නේ විපක්ෂේ ඉන්නවා කියලා හිතාගෙන. ඒ නිසා අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න කැමති ඔබ ආණ්ඩුවේ ඉන්නේ. ඒක නිසා කියපු පරිදි මම තව එක කාරණයක් කියන්නකෝ. උපයන විට ආදායම් බද්ද අඩු කරනවා කියලා කිව්වා. තවම අඩු කරලා තියෙනවද? සත පහක්වත් අඩු කරලා නැහැ. දැන් අපි දන්නවා රජය උපයන විට ආදායම් බද්ද දැම්මෙම රුපියල් බිලියන 100ක් අපේක්ෂාවෙන්. එතකොට ගිය අවුරුද්දේ රුපියල් බිලියන 140 ගණක් එකතු කරා. මේ අවුරුද්දේ පුරවකතනය කරලා තියෙන රුපියල් බිලියන 200කටයි කියලා ඉවරලා. එතකොට ඇයි අතිරේක බිලියන 100 සහනය මේ රටේ තරුණ ව්‍යවසායකයින්ට, තරුණ වෘත්තීය වේදින්ට ලබා දෙන්නේ නැත්තේ? ඇයි කියන එකත් අපි අහන ගමන් ආණ්ඩුවට මතක් කරලා දෙනවා. දැන් ඉන්නේ ආණ්ඩුවේ, විපක්ෂෙ නෙමෙයි ඉන්නේ. ඒ බව තේරුම් අරගෙන වැඩ කරන්න.